රෝනේ අපි අද බලාපොරොත්තු වෙන්නේ 2020 සාමාන්‍ය පෙළ විභාගයට යන්න බලාපොරොත්තු වෙන ඔයාලට. ඒ කියන්නේ ලබන සතියේ මම මේ කඩ රෙකෝඩ් කරන්නේ සඳුදා 22 වෙනි සඳුදා. ලබන සතියේ සඳුදා ඔයාලා විභාගයට යන දැස්තින අපේ දරුවන්ට ජෛව ගෝලීය ප්‍රශ්නයට අදාළව පුංචි විවරණයක් ප්‍රශ්න කිපයක් කරන් සිද්ධ කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒකට මම තෝරගත්ත පේපර්ස් කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර කීපය තමයි එකක්. එහෙනම් ඒක ප්‍රශ්න හොඳයි. සහ ඒ වගේම ඇත්තටම මේ පාර බස්නාහිර පළාතේ තිබිච්ච පේපර් එක. හරි, ඇත්තටම මේ පාර තර්ඩ් ටර්ම් පේපර් එක බස්නාහිර පළාතේ එකේ ඒකේ ජෛව ගෝලීය ප්‍රශ්නේ සාකච්ඡා කරන්න තමයි මේ යටතේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට සහභාගි වෙන්න මම හිතන මේක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. රයිට්. ඔන්න ඒ කොටසට අපි යනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න. මම මේ පේපර්ස් ටිකත් ඔයාලට දාන්නම් ලින්ක් එකේ පල්ලෙහායින්. රයිට්. ප්‍රශ්න සියල්ලටම දී ඇති ඊට ප්‍රමාණය තුළ පිළිතුරු සපයන්න කියලා කියනවා. බලන්න ප්‍රශ්න සියල්ලටම. රයිට්. කාර්මික නගරයක් වූ චීනයේ වූහාන් නගරේ COVID-19 වෛරස් රෝගය ව්‍යාප්තිමත් සමග සංචරණ සීමා ඇති කර කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලීන් බැහැරවන ලද රෝගයේ ප්‍රථම ප්‍රදේශය බවට පත්වේ. කියන්නේ වූහාන් වල තමයි කෙලින්ම කර්මාන්ත මුලින්ම නතර කරේ. එහි තමයි මුලින්ම මේ වෛරස් එක පැතිරුණේ. ඉතින් මෙහිදී ලබාගත දත්තවලින් පහත ප්‍රස්ථාරයේ සකසා ඇත කියලා කියනවා. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන මේ කොවිඩ් රෝගීන් ගණන. ඒ කියන්නේ මෙන්න මේක තමයි කොවිඩ් රෝගීන් ගණන යන ප්‍රස්ථාරනේ. උඩ වැඩි වෙගෙන වැඩි වෙන කියලා එකපාරට රූංගල අඩු වෙන්නේ මෙන්න මේකනේ. එතකොට මේක වෙන්නේ කොවිඩ් රෝගීන් ගණන වෙන කරන ප්‍රස්ථාරේ. ඒ වගේම මෙන්න මේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් පර්සන්ටේජ් එක තමයි මේ ඉදින් පෙන්වන්නේ. හරි. එතකොට ගල් අඟුරු පරිභෝජනය තමයි මේ උඩහා ඉඳන් මේ මේ අඩු වෙගෙන යන ඉදින් පෙන්නවා ඇත්තේ. මෙතනදී මේ කඩේරි දෙක ටිකක් වෙනස් ස්වරූපයක් පෙන්නවා. නමුත් අපි මේක බලමු මොකද වෙන්නේ කියලා. හරි. මෙම නගරය තුල ගල් අඟුරු පරිභෝජනය සිදු කරන්නේ කුමර කාර්යයන් සඳහා විය හැකිද? චීනයේ වුහාන් වල ගල් අඟුරු පරිභෝජනය සාමාන්‍යයෙන් සිදු කරන්නේ කියන්නේ ඉන්ධන දහනයදනේ. කර්මාන්ත ශාලා සඳහා කියලා ගන්න පුළුවන් නේ ඔන්න. හරි. කර්මාන්ත හරි කර්මාන්ත ශාලා සඳහා. හරි. කර්මාන්ත ශාලා සඳහා තවන්නම් කාර්මික නිෂ්පාදන සඳහා. හරි. නිෂ්පාදන සඳහා. හරි. ඔය වගේ උත්තරයක් ඔබට ලබා ගන්න පුළුවන් ඒකට. මං හිතන්නේ ඒක ඒ වගේ උත්තරයක් ලිවරන්. හරි. තව ඒ වගේ ගැළපෙන උත්තර තියෙන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ අපි යමු මෙම නගරය තුල සලකනු ලබන කාල පරිච්ඡේදය තුලදී ගල් අඟුරු පරිභෝජනය වෙනස් වී ඇති. කියන්නේ මේකෙදි මේ කාල පරිච්ඡේදය ගල් අඟුරු පරිභෝජන ටික ටික අඩු වෙලා නේ. හරි. අපිට නේද අඩු වී ඇත කියලා තිබ්බනම් හරි වෙන දකින් උත්තරයක් නැහැ නේ. අඩු වී ඇත ක්‍රමයෙන් අඩු වී ඇත කියලාත් ගන්නට පුළුවන්. හරි. අඩු වී නියත වී ඇත කියලා කියන්නත් පුළුවන් නේ. අඩු වී ඇත. හරි. නැත්තම් අඩු වී නියත වී ඇත. හරි. ඔය වගේ උත්තරයක් දෙකක් අපිට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට එයට අනුරූපී ලෙස විචලනය වී ඇති අනික් රාශිය කුමක්ද? ඔබට පේනවද දරුවනේ ඒ ගල් අඟුරු අඩු වෙනකොට ඒත් එක්කම කාබන් ඩයොක්සයිඩ් ටිකත් අඩු වෙලා තියෙනවානේ. එහෙනම් ඒකට අනුරූප වෙනස් වෙලා තියෙන අනික් රාශිය තමයි මොනවාද? කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය. කාබන් ඩයොක්සයිඩ් ඩයොක්සයිඩ් ප්‍රතිශතය. ප්‍රතිශතය. රයිට්.
ඉහත දෙකහා තුනෙහි සඳහන් දෙකහා තුනෙහි සඳහන් වන රාශිය දෙක අතර සම්බන්ධතාවයක් පෙන්නුම් කරන්නේ ඇයි? ඒ කියන්නේ මේ ගල්ලංගුරුයි කාබන් ඩයොක්සයිඩුයි සම්බන්ධ වෙන්නේ ඇයි කියලා තමයි අහන්නේ. ඉතින් ඒකට ගල්ලංගුරු දහනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙන නිසා නේ. ඒක තමයි ගන්නට වෙන්නේ. හරි. එහෙනම් ගල් අඟුරු දහනයේදී අසහනයේදී නෙවෙයි දහනයේදී හොඳේ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන නිසා නැත්නම් විමෝචනය වන නිසා විමෝචනය වන නිසා ඔන්න ඔය විදිහට නේද? ඒකනේ සම්බන්ධ වෙන්නේ නේ ගල් අඟුරු දහනය වෙනකොට තමයි කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ. හරි. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙන නිසා. වගේ ඒ උත්තරේ හා සමාන උත්තරයක් ලැබුණා නම් ඒකට ඔබට නිවැරදි ලකුණු ටික හම්බ වෙනවා. ඊට පස්සේ COVID-19 ව්‍යාප්තිය උපරිම වී ඇත්තේ කුමන මාසයේදීද කියලා අහනවා. ඒකට ඔව් මේ පෙබරවාරි මාර්තු නේද? ඒ කියන්නේ පෙබරවාරි මාසයේ නේද උපරිම වෙලා තියෙන්නේ. එහෙනම් ඒකට අපිට උත්තර ලියන්න වෙන්නේ පෙබරවාරි මාසයේදී කියලා. පෙබරවාරි මාසයේදී තමයි ගන්නට වෙන්නේ. හරි. එතකොට ඒක හරි. ඊට පස්සේ අපිට යන්න පුළුවන් රෝගයේ ව්‍යාප්ත වීම වැඩි වී වැඩි වැඩි වීමට වැඩි කාලයක්ද ව්‍යාප්තිය අඩු වීමට අඩු කාලයක්ද ගැන ඇත. ඔව් ව්‍යාප්ත වෙන්න වැඩි කාලයක් නු ව්‍යාප්තිය අඩු වෙන්න අඩු කාලය උනේ. මේක ස්ප්‍රෙඩ් වෙන්න ටිකක් වැඩි නැහැ සෝරි ඒක හරි. ඊට පස්සේ ව්‍යාප්තිය වැඩි වෙන්න වැඩි කාලයක්. ඔව් එකක වන්නේද? ඔව් ඉතින් එකක වනම නේද? ඔයාට ඒක එකගෙනම වෙන්න වෙනවා ප්‍රසාර දිහා බලුවාම. අපි ඊට පස්සේ බලමු මේකේ තියෙන ඊළඟ කොටස මොකද්ද කියලා. රෝගය ව්‍යාප්තිය අඩු කර ගැනීමට නගරවැසියෙකු වශයෙන් ගත හැකි පියවරක් කියන්න. නගරවැසියෙක් විදිහට මේක ව්‍යාප්ත වෙන කඩු කරන්න ගන්න පුළුවන් නේද? නිරෝධායන නීති වලට එකඟ වීම. එතකොට දුරස්ථභාවය පවත්වා ගැනීම. හරි. අපි ඒක දාමුකෝනේ. දුරස්ථ භාවය. හරි. දුරස්ථ භාවය පවත්වා ගැනීම තව ලියන්න පුළුවන්. නේද මොනවාද? මුඛ මුව ආවරණ පැළඳීම. හරි. මුව ආවරණ පැළඳීම. හරි. ඔය වගේ ඒව ගන්න පුළුවන් අපිට මේකට ව්‍යාප්තිය අඩු කර ගන්න පුළුවන් පියවර වලට. හරි. ව්‍යාප්තිය. හරි. right. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව හැර ගල් අඟුරු භාවිතයෙන් පරිසරයට එකතු වන වායුවක් නම් කර එමගින් සිදුවන පරිසර හානිය දක්වන්න කියලා කියනවා. සල්ෆර් ඩයොක්සයිඩ් තමයි ගන්න වෙන්නේ. හරි. සල්ෆර්. හරි. ෂල්ෆර් නෙවෙයි සල්ෆර් රේ. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. හරි. ඔයා මේක මේ විදිහට වචනෙන් ලියන්න ඕනි ඈ. නැත්තම් ලකුණු ලැබීම ගැන නේද සැක සහිතයි. හරි. ඒක නිසා මේක මතක තියාගන්න. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. හරි. ඒකෙන් වෙන
හානිය තමයි අම්ල වැසි නේද? අම්ල වැසි ඇතිවීම හරි අම්ල වැසි ඇතිවෙන එක තමයි එකකින් වෙන හානිය විදිහට ගන්න වෙන්නේ දරුවනේ. එතකොට හරි එතකොට අපිට ගන්න පුළුවන් පහත දක්වා ඇත්තේ ජෛව භූ රසායනික චක්‍රයක දැලසටහනකි. මේක පේන විදිහට ෆොසිල ඉන්ධන ඒ මේ ශාක සතුන් මිය මේ කාබන් චක්‍රය වගේ නේද පේන්නේ. හරි එක්ස්රේස දක්වා ඇත්තේ අනිවාර්යෙන් කාබන් ඩයොක්සයිඩ් වෙන්න ඕනි. හරි කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් තමයි ඔය එක්ස් විදිහට දක්වලා තියෙන්නේ කියලා අපිට හිතෙනවා මේකේ තියෙන විදිහට. හරි ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව කියලාත් ලියන්නේ. ඒක තමයි ගොඩක් හොඳයි. ඊතර මේ ABC ක්‍රියාවලිය මොනවද කියලා අහනවා ඊළඟට. හරි ඒ ඇවිදින් මං හිතන්නේ මොකද්ද ඒ ඒ ඒ ෆොසිල ඉන්ධන දහනයනේ. හරි ෆොසිල ඉන්ධන දහනය දහනය කියන ක්‍රියාවලිය තමයි ඔය ඒ වලින් පෙන්නලා තියෙනවා කියලා මට හිතෙන්නේ. හරි ඔබටත් ඒක එහෙම හිතනවද බලන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට පල්ලෙහින් දාන්න අවුලක් තියෙනවා නම් හරි අපිට එතකොට සාකච්ඡා කරන්න පුළුවන්. හරි B වෙනුවෙන් කාබන් ඩයොක්සයිඩ් ශාකවලට යන සිද්ධියක් නෙනේ. එහෙනම් ওই B ඇවිල්ලා ප්‍රභා සංශ්ලේෂණය වෙන්න ඇති. හරි ප්‍රභා සංශ්ලේෂණය හොඳද? ඊළඟට සී මොකක්ද කියලා බලමු. සී ඇවිදින් ශාක වලින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ක්‍රම ශ්වසනය නේද? හරි ශ්වසනය ශ්වසනය කියලා තිබුණා නම් දැන්ට ගැටලුවක් නැහැ. ඊට පස්සේ වියෝජනය සඳහා හරි වැදගත් වෙන ශුද්ධ ජීවි විශේෂ දෙකක් ලියන්න. වියෝජකයෝ මුතෝපජීවි නේද? බැක්ටීරියායි මුතෝප ජීවි බැක්ටීරියා ඉන්නවා. හරි බැක්ටීරියා ඉන්නවා. ඊට අමතරව දිලීර වර්ග ඉන්නවා නේද? දිලීර වර්ග ඉන්නවා. දිලීරයි බැක්ටීරියායි තමයි ගන්න වෙන්නේ. හරි ඒක ලිව්වා නම් හරි. ඊට පස්සේ වියෝජකයයි නොමැති විට පරිසර දූෂණය ඇතිවිය හැකි එක ආකාරයක් සඳහන් කරන්න. මේ මේ ඒ කියන්නේ නොදිරන කසල නිසා නේද? දිරවන්නේ නැහැ නේද කොන්නේ? නොදිරන කසල වලින් තමයි නේද රැස්වීම? නොදිරන කසල රැස්වීම. හරි මදිරන කසල රැස්වීම තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ එයාලා කියනවා බීහි සිදුවන ක්‍රියාවලිය තුලිත සමීකරණයකින් දියා දක්වන්න කියලා. බී වල සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය නේනේ. ඒකේ සමීකරණය තමයි අහන්නේ. ඒකේ සමීකරණය අහනකොට මම මේක ෆොන්ට් එක මාරු කරගන්නම්. අර නේද CO2 හරි ගෑස් දන හරි H2O ගෑස් පම එක සම්පූර්ණ කරන කල් පොඩ්ඩක් හිටින්න. හරි C6යි H12යි O6 ඔක සොලිඩ් එන්නේ නේද? සොලිඩ් එන්නේ. ඊට පස්සේ එකතු කිරීම O2 නේද? ඒක එන්නම් ගෑස් වලින් එන්නේ.
දැන් මේ වගේ ඉලක්කම් ටික මම සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ වගේ එහෙම කරන්න ඕනේ. C6යි H12යි O6 සහ O2 නෝටික් ඔය විදියට තමයි එන්න ඕනි. ඊට පස්සේ මේක තුලිත කරන්න ඕනන්නේ. තුලිත කරනවා කිව්වහම මෙතනට 6යි මෙතනට 6යි මෙතනට 6යි දැම්මහම හරි. ඊට පස්සේ ඒත් තව මදි, තව මෙතනට තව එන්න ඕනි. මේ ඊතලේ දාන්න ඕනි. හරිද? ඊතලේ දාන්න ඕනි. ඒ වගේම ඊතලේට උඩින් ලියවෙන්න ඕනි. ඊතලේට උඩින් ලියවෙන්න ඕනි මොකද්ද? සූර්යාලෝකය කියලා. හරි. ඊතලේට උඩින් ලියවෙන්න ඕනි සූර්යාලෝකයද? සූර්ය ය ශක්තිය නැත්තම් ආලෝක ශක්තිය වගේ එකක් තිබ්බනම් හරි. සූර්ය ශක්තිය කියලා උඩින් ලියවෙන්න ඕනි. ඊට පස්සේ යටින් ලියවෙන්න ඕනි ඊතලේට යටින්. හරිත ප්‍රද කියලා. හරිද? හරි තප් ප්‍ර ද නැත්නම් හරිත ලව කියලා ලියවෙන්න ඕනි. හරිද? ඕන් ඔය දෙක ලියවිලා තියෙන්න ඕනි. ඒ දෙකට මම දාන්නම් වෙන කලර් එකක්. හරිද? ඔය කලර් එක ලියලා ඔන්න ඕක තියෙන්න ඕනි. මෙන්න මෙතන උඩයි යටයි. හරි? උඩයි යටයි ඔන්න ඕක තියෙන්න ඕනි. එතකොට තමයි ඒක හරියටම හරි හරි හරියන්නේ. ওই විදිහට තමයි ওই ප්‍රශ්නෙට අපිට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ. රයිට්. අපි එහෙනම් යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. නිසා සංවර්ධිත රටක් ඇති ප්‍රධාන නගරයක වායු ගෝලයේ අන්තර්ගත කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඔව ටික ඇති වෙන වෙනස් වෙන ආකාරය තමයි මේ ප්‍රස්තාරේ පෙන්නලා තියෙන්නේ. මට මෙතන ගන්න වෙනවා පොඩ්ඩක් ඉන්න. කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, B කියලා කියන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්, C කියලා කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. ඕකේ. වායු ගෝලයේ අන්තර්ගත කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය ඉහළ යාම නිසා ඇතිවන පාරිසරික අර්බුදය තමයි CO2 වැඩි වීම නිසා ඇතිවන පාරිසරික අර්බුදය තමයි ගෝලීය උණුසුම ඉහළ යාමනේ. ගෝලීය උණුසුම ඉහළ යාම. හරි. එතකොට පෙබරවාරි මාසයේදී වායු ගෝලයේ සල්ෆර් සාන්ද්‍රණය ප්‍රස්ථාරයේ ඇසුරින් හොයන්න කියලා තමයි කියන්නේ. ආසන්න ලෙස දක්වන්න කියලා කියනවා. ඉතින් පෙබරවාරි මාසයේ සල්ෆර් පෙබරවාරි වල සල්ෆර් ඩයොක්සයිඩ් නේ. SO2 කියන්නේ C නේ. පනහක් වගේ නේ. යුනිට් එක තේකකෙත් එක දානවා 50යි ppm වගේ දාන්න ඕනේ. එහෙනම් 50යි ppm කියලා තමයි එන්න ඕනේ. හරි. ppm කියන එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්තම් parts per million ppm කියලා කියන්නේ ඒකයි. parts per million කියන එක හරි මිලියනේට පංගු. ප්‍රබා රසායනික දූමිකාව ඇති කිරීමට බලපාන වායුව තමයි මෙතන තියෙන්නේ NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන එක තමයි මෙතනින් ඒකට බලපාන එකනා. හරි. එතකොට NO2 එතන යාලා සංකේත වලින් දීලා තියෙන නිසා එතන ප්‍රශ්නයක් නැහැ. සංකේත දැම්මට. හොඳද? මෙතන මේ සංකේත වලින් දීලා තියෙන්නේ.
එහෙම නැත්නම් B කියලා දැම්ම නම් හරි. එතකොට මේකේදී NO2 වායුව එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් අර B කියලා දැම්ම නම් ඒත් කමන්නේ හරි. B වායුව හරි. හරි. NO2 ප්‍රබහා රසායනික භූමිකාව ඇතිවීමට වැඩි හැකියාවක් ඇති මාසය ඔය NO2 වැඩි වෙලා තියෙන මාසය බලන්න B කියන එක නා වැඩිම වෙලා තියෙන්නේ අගෝස්තුනේ අගෝස්තු තමයි වැඩිම වෙලා තියෙනවා කියලා පේන්නේ මට නම් එහෙනම් ප්‍රබහා රසායනික භූමිකාව හොඳටම තියෙන්න පුළුවන් මාසය තමයි අගෝස්තු මාසය හරි අගෝස්තු මාසය හරි ඊළඟට දරුවනේ මාර්තු මාසයේ ඉඳලා මැයි මාසෙත් එක් කාල සීමාවේ COVID-19 ව්‍යාප්ත වුණාලු ඒකදී ප්‍රස්ථාරයේ දැක්වෙන වායුනී සාන්ද්‍රණය අඩු වීමට බලපෑ ඇති හේතුවක් ඒතොර COVID-19 ව්‍යාප්තියත් එක්ක නේද නේද රටවල් හයි රටවල් වසා දැමීම හරි රටවල් වහලා දැම්මා හරිද කර්මාන්ත ශාලා වහලා දැම්මා හරි ත ශාලා වසා දැමීම එතකොට ඉන්ධන දහනය අඩුවීම ඉන්ධන දහනය අඩුවීම වගේ උත්තරයක් ඒකට ගන්න පුළුවන් දරුවනේ හරිද එතකොට ඒ ප්‍රශ්නේ එතනින් ඉවර නෑ තව තියෙනවා ඒකේ B කොටස සමහර මතකයි ඒකේ C කොටසකුත් තිබුණා මේ B C කොටස් දෙක ලේසි අධ්‍යයත් අපිට පේන්නේ බලමු අපි හරි මෙන්න තියෙනවා එක්සා වෛලස දක්වා ඇති පුද්ගලයන් දෙදෙනෙකු හරි එදිනෙදා තම ජීවන රටාව පවත්වාගෙන යෑමේදී සිදු කරන ක්‍රියාකාරකම් කිහිපයක් පහත වගුවේ දැක්වේ කියලා තමා කියන්නේ හරිද එතකොට x කියන එකනා ප්‍රවාහනයේ පාපැදීන් y කියන එකනා මෝටර රථයෙන් x කියන එකනා එළවලු ගන්න ගෙවත්තෙන්ම y කියන එකනා වෙළඳ පොළෙන් x කියන එකනා පළතුරු ගන්න ගෙවත්තෙන්ම වෙළඳ පොළෙන් ගන්නවා මෙයා හරිද විදුලි උපකරණ ඉතාලුයි මෙයා බහුල විදුලි උපකරණ පාවිච්චි කරනවා බැලු බැලමට රයිට් හරි එතකොට මෙතන ඊළඟ ප්‍රශ්නේ අහන්නේ දරුවෝ බලමු අපි එකට මේක අරගෙන පල්ලෙහාට හරි ඉහළම කාබන් පියසට අහන තියෙන එකනා කවුරු වෙන්නද වැඩිපුරම කාබන් පිට වෙන එකනා නේ අහන්නේ මෝටර රථයෙන් යන එකනා තමයි ගන්නට වෙන්නේ නේ එහෙනම් y පුද්ගලයා තමයි ගන්නට වෙන්නේ නේ y පුද්ගලයා හරි පුද්ගලයා ඉස්සරෙන් අපි දාමු y කියලා y පුද්ගලයා තමයි මේකට ගන්නට වෙන්නේ එතකොට ආහාර සතුම අඩු එක්කනා කවුද කියලා අහනවා ඒක ඇවිල්ලා අනිවාර්යයෙන්ම x පුද්ගලයා නේ එයා ගෙදර ඉන්නේ ගන්නෙ x x කියන එක්කනාගේ තමයි ආහාර සතුම එයාගේ නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ නම් එතනට දාන්න වෙන්නේ x පුද්ගලයා කියලා දාන්න වෙනවා හොඳද රයිට් ඊට පස්සේ ආහාර සතුම අඩු වීම නිසා ලැබෙන වාසියක් දාහන කරන්න ආහාරයේ ගුණාත්මක භාවය වැඩි වෙනවා විශ්වාසනීය භාවය වැඩි වෙනවා පරිසර හිතකාමී වෙනවා හරිද ගුණාත්මක බව ඉහළ
යාම හරි ගුණාත්මක බව ඉහළ යනවා රයිට් ඒ වගේ උත්තරයක් ගන්න පුළුවන් ගුණාත්මක බව ඉහළ යනවා විශ්වාසනීය බව ඉහළ යනවා පරිසර දූෂණය අවම වෙනවා හරිද එබැයි ගන්න පුළුවන් පරිසර හිතකාමී වීම ඒකත් මම ලියන්නම්කෝ හරි පරිසර හිතකාමී වීම හරි හරි ඊට පස්සේ ගෙවතු වගාවේදී යොදාගත හැකි කෘෂිකාර්මික තිරසාර කෘෂිකාර්මික භාවිතයක් තමයි ගෙවතු වගාවේදී මේ කාබනික පොහොර භාවිතය හොඳම එක තමයි ඒක තමයි හොඳම එක right කාබනික පොහොර භාවිතය දැන් එක්ස් පුද්ගලයාගේ වැත්තේ ආහාර දාමයක් මෙතන තියෙනවා තනකොළවල තිබ්බ හරි ශක්ති ප්‍රමාණය 10යි ජූල්ලු එයා ගාව 1000ක් තිබ්බලු ගැරඩියාට ලැබෙන ශක්තිය ගැරඩියාට එපලගෙටියාට ලැබෙනවා 10න් නේද ඉතින් මේ කියන්නේ කැල්කියුලේෂන් එකක් මෙතන යන්නේ තනි කර දිගටම යන්නේ ගණනනේ කිරීමක් හොඳද 10න් තමයි පටන් ගන්නෙ 10 ජූල් තියෙනවනේ ඒ 10 ජූල්කින් මුලින්ම හරි මුලින්ම 100ට 10ක් කියන්නේ 10 බෙදීම 100 හරි සියර 10ක් යනවා පළඟෙටියට ඊට පස්සේ ඒ පළඟෙටියට ගිහුව එකකින් 100ට 10ක් යනවා ඒකත් එහෙනම් ආයසරයක් 10 බෙදීම 100 right යනවා ගෙම්බට ඒ ගෙම්බට ගිහුව එකනුත් ආයසරයක් 100ට 10ක් තමයි ගැරඩියට යන්නේ එහෙනම් එතනත් 10 බෙදීම 100 ඕක තමයි උත්තරේ ගන්න ක්‍රමේ ඉතින් ඔය උත්තරේ ගන්නකොට නේද සීයට නේද මෙතන මේක කපලා දාලා තමයි හදන්න වෙන්නේ ගාන හරි මම ඒක මෙන්න මෙතන මේ මට හදනවට වඩා මේ මම ඒක හදලා පෙන්නන්නම් අර මැනුවලි හදනකොට මම හිතන ඔබට ලේසි වෙනවා ඒක තේරුම් ගන්න පවා හරි මැනුවල් හදනකොට ලේසි වෙනවා එතකොට 10 10 10 10 10 තුන් පාරක් වැඩි කරන්න ඕනේ හරි එතකොට මෙන්න මම එකත් එකට මේක මේ මෙතනින් හදන්න හරි 1000ක් මේ තියෙන්නේ 10 වැඩි කිරීම 10 මේක වෙන කොලේක හදලම දැන් මට කමන්නේ හැබැයි අර වගේ අර ගන්න ස්ටෙප්ස් ටික තියෙන්නු right 10 සහ තවත් 10ක් යන්න ඕනේ හරි කිලිම් ගැරඩිය ගාවට මේන එක නෙහන්නේ දැන් මේකේ කපලා කොටලා දාන්න තියෙන්නේ බිංදු දෙකට බිංදු දෙකයි මේ බිංදුවට මේ බිංදුවයි මෙතන බිංදු දෙකයි එකයි බිංදු තුනට මේ බිංදු තුනයි එහෙනම් උත්තරේ ජූල් එකයි කියලා තමයි එන්නේ එහෙනම් මෙතන ඔයාට අවසාන උත්තරේ එන්න ඕන පුතේ ජූල් එකක් කියලා එන්න ඕන උත්තරේ ජූල් දෙක කියන උත්තරය තමයි ඔබට ලැබී යුත්තේ හරි ඊට පස්සේ මෙන්න මේ ගහනයක් යන කුමක්ද නිර්වචනය කරන්න කියලා කියනවා ගහනයක් යන කුමක්ද කිව්වම නේද නිශ්චිත ප්‍රදේශයක निश्चित प्रदेश हरिद निश्चित काल सीमा वकदी हरि निश्चित काल सीमा वक दी हरि निश्चित प्रदेश निश्चित काल सीमा वकदी इकिने का समग अंतरक्रिया दक्कमिन जीवत्यन එකනිකා සමග
අන්තර්ක්‍රියා දක්වමින් ජීවත් වන හරි එකිනෙකා සමග අන්තර්ක්‍රියා දක්වමින් ජීවත් වන එකම විශේෂයට අයත් අයත් ජීවීන් සමූහයකට කියනවා ගහනයක් කියලා. හරි ජීවීන් සමූහයට තමයි කියන්නේ අපි ගහනය කියලා කියන්නේ එකම විශේෂයට අයත් ජීවීන් සමූහයට. රයිට්. ඊට පස්සේ මෙතන SHT සංවිධාන මට්ටම් ටික කවුද කියලා තමයි අහන්නේ. එස් කියන එකන ඇවිල්ල ගහනය ප්‍රජාවනේ ගහනය ප්‍රජාව ටී ඇවිල්ල කවුද පරිසර පද්ද තියනේ පරිසර පද්ද තිය ටී ඇවිල්ල පරිසර පද්ද තිය හනි මේකත් මම ලං කරන්න හරි පරිසර පද්ධති ඔහොම තමයි එන්නේ එකට. ඊට පස්සේ වනාන්තරයකට සාපේක්ෂව කෘෂිකාර්මික පරිසර පද්ධතියක නයිට්‍රජන් චක්‍රයේ කාර්යක්ෂමතාවය අඩුය. හරි නයිට්‍රජන් අවශෝෂණය කරන්නේ කුමන අයනය ලෙසද කියලා අහනවා. ශාක විසින් පසෙන් නයිට්‍රජන් බහුලවම අවශෝෂණය කරන්නේ නයිට්‍රේට් අයන විදියට නේද? නයිට්‍රේට් අයන ලෙස කියලා තමයි මම හිතන්නේ උත්තරේ ගන්න වල හොඳම උත්තරේ නයිට්‍රේට් අයන තමයි නේද තියෙන්නේ පොහොරවල එහෙමත්රයි. ඊට පස්සේ කෘෂිකාර්මික පරිසර පද්ධතියක නයිට්‍රජන් චක්‍රයේ කාර්යක්ෂමතාවය අඩුවෙන් බලපාන මිනිස් ක්‍රියාකාරකමක් තමයි ඉතින් උන් කෙලින්ම මොනවද? රසායනික පොහොරේ දීම නේද? කෘතිම පොහොරේ දීම. හොඳම එක තමයි නයිට්‍රජන් නයිට්‍රජනීය පොහොර භාවිතය. හරි. නයිට්‍ර ජනීය පොහොර භාවිතය තමා ගන්ට වෙන්නේ. හරිද? නයිට්‍රජනීය පොහොර භාවිතය තමා ගන්ට වෙන්නේ. ඉතින් ඔය විදිහට ඔය ප්‍රශ්න ටික අපි අද කතා කරා. තව ප්‍රශ්න දෙකක් මම ඔබට ගෙන එන්න සූදානම්. එහෙනම් දැනට අපි නවතිමු.